මම ඇත්තටම කැමතියි මේ හැමෝගෙන් අහන්න. දැන් මම දෙමළ. මම ඇයි දෙමළ වුනේ? මගේ අම්මා තාත්තා මාව දෙමළ කරා. ඒ නිසා තමයි මම දෙමළ වුනේ. ඒ නිසා තමයි මගේ මව භාෂාව දෙමළ වුනේ. මගේ කිසිම දෙයක් මට අයිති නැහැ. මම කැමැත්තෙන් ගෑණියෙක් වුණේ නෙමෙයි. මම කැමැත්තෙන් නෙමෙයි මම දෙමළ වුනේ. මගේ කැමැත්තෙන් නෙමෙයි මගේ මව භාෂාව දෙමළ වුනේ. මගෙන් පෙර හිටපු කට්ටිය මට දීපු දෙයක් තමයි මේ මම ඉස්සරහට අරගෙන යන්නේ. ඒ වගේම තමයි අපි හැමෝම. මගේ අම්මාගේ අම්මා බුද්ධාගම. නුවර උඩරට බුද්ධාගමේ සිංහල කෙනෙක්. ඉතින් එතුමිය අදට එයා මැරෙන කොටත් ජීවත් වුණේ සිංහල විදියට. අපි අදටත් බුදුන් වදිනවා අපේ ගෙදර. මගේ අත්තම නැති වුණාට අදටත් මම බුදුන් වදිනවා. ඉතින් අප මම කොහොමද කියන්නේ මම 100ට 100ක් දෙමළ. මම දෙමළ ජාතිය වෙනුවෙන් හරි දෙමළ භාෂාව වෙනුවෙන් හරි මම පෙනී සිටින්න ඕනි කියලා කියන්න බෑ. අපි අනතුරක් වෙච්ච වෙලාවට මට ලේ තිඳක් ඕන නම් මට නැගිටලා කියන්න බෑ මට දෙමළ ජාතිකයේ ලේ දෙන්න මට කියලා. මට ඒ වෙලාවට අපි අහන්නේ නැහනේ මේ වගේ දේවල්. අපි බත් කටක් කනකොට ඒ බත් කටේ තියෙන බත් ඇටයක් සිංහල කෙනෙක්ගෙන්ද එන්නේ, සිංහල ගොවි ජනතාවගෙන්ද එන්නේ, මුස්ලිම් ගොවි ජනතාවෙන්ද එන්නේ, නැත්නම් දෙමළ ගොවි ජනතාවෙන්ද එන්නේ කියලා මම දන්නේ නැහැ. හැබැයි මම කනවා. මගේ බඩගින්න නැති කරගන්න මම ඒක කරනවා. මම කොහොමද තනි පුද්ගලයෙක් හැටියට මේ ජාතිය වෙනුවෙන් හරි භාෂාව වෙනුවෙන් හරි තව පුද්ගලයෙක්ට හානියක් හරි නැත්නම් තව ආගමකට හරි තව භාෂාවකට හානියක් කරන්න මට කොහෙන්ද අයිතිය ලැබෙන්නේ? මට ලැබිලා තියෙන දේම මට අයිති නැහැ. මට ලැබිලා තියෙන මේ හැමදේම තව කෙනෙක් මට දුන්න එකක්. ඉතින් මම කොහොමද තව කෙනෙක්ගේ අයිතිය කඩා කප්පල් කරන්නේ නැති කරන්නේ? මට තාම මතකයි සංගීත අක්කා කිව්වා වගේම මම හරිනම් 1996 වර්ෂයේ තමයි දලදා මාලිගාවට බෝම්බ ප්‍රහාරය සිද්ධ වුණේ. එදා දවසේ මගේ අත්තම් මා කන්නේ නැතුව බොන්නේ නැතුව හිවික බලාගෙන හඬපු විදිය මට තාම මතකයි. තාම මතකයි එයා වැඳගෙන TV එක ඉස්සරහා ඉඳගෙන හඬපු විදිය මට තාම මතකයි. අපි අත්තම් ආඬනවා බලලා අපිටත් ඇඬෙනවා. දලදා මාලිගාව කියන්නේ ලංකාවේ පුරා වස්තුවක්. ඒක නැති කරන්න කිසිම ජාතිය කෙනෙකුට අයිතියක් නැහැ. කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. ඉතින් කොහමද ඒ ත්‍රස්තවාද කණ්ඩායම විතරක් ඒ අයිතිය ලැබෙන්නේ? කාටවත් ඒ අයිතිය නෙමෙයි මේක අපේ. ගැත්තම මැරෙනකම් බණ ආපු කෙනෙක්. මම අපි ඔක්කොම එකතු වෙලා බණ අහලා පන්සල් ගිහිල්ලා දලදා මාලිගාව ගිහලා වැඳපු දපු මිනිස්සු අපි. ඉතින් මම කොහමද කියන්නේ නැහැ මගේ ජාතිය විතරයි මේ ලෝකේ ඉන්න ඕනේ නැත්නම් මගේ ආගම විතරයි මේ ලෝකේ ඉන්න ඕනේ කියලා කියන්න අයිතියක් නැහැ. ඔබ හරිම සාධාරණයි නිරංජන. ඉතින් ඒ නිසා මම හැමතිස්සම කියන්නේ මමත් කොච්චි කඩේ චර්ච් එකට ගිහිල්ලා අඟහරුවාද දවස්වල මට කියලා දිනවා කැන්ඩල් පත්තු කරාම ඔයා මට මගේ ක්‍රිස්තියානි ජාතික යාළුවෝ කියලා තමයි මම ඒ යන්න පටන් ගත්තේ. අඟහරුවාද දවසකට යන්න නිරංජනේ ගිහිල්ලා ඔයා හිතන පතන දේවල් හිතලා කැන්ඩල් එකක් පත්තු කරන්න. එතකොට ඔයා ඇත්තටම මගේ ජීවිතය ආස්කම් කරපු තැනක් ඒක. මගේ ජීවිතෙන් මම මගේ ජීවිතේ වෙන්නේ නැති දේවල් කරපු තැනක් ඒක. ඒ ජේසුස් වහන්සේ බැලුවේ නෑ මම දෙමළ කියලා. එයා ගාව ගිහිල්ලා මම වැඳ වැටිලා මම ඉල්ලපු දේ දුන්නා. මම අද දවසේ මාන්දියේ ප්‍රසිද්ධියේ මම කියන බය නැතුව මම ඉගෙන ගත්තේ මුස්ලිම් පාසලක. මම මගේ ආගමට වඩා මට මුස්ලිම් ආගම ගැන මම දන්නවා. මම සලවත් කියලා තිනවා, ක්‍රාත් කියලා තිනවා, කසීදා කියලා තිනවා. කිසි තැනකදී එහෙම කියලා නෑ. තමන්ගේ ආගම හරි තමන්ගේ භාෂාව මුල් කරගෙන මිනිස්සු මරන්න කියලා කිසි තැනක ඉස්ලාම් ආගමේ කියලා නෑ. මගේ හොඳම යාළුවා මුස්ලිම් කෙනෙක්. මගේ ජාතිය වුණත් මට යාළුවෙක් නෑ හොඳම යාළුවෙක් කියලා කියන්න. වෙනත් ජාතිය ඉන්න කෙනෙක් තමයි මගේ හොඳම යාළුවා. ඉතින් එහෙම තියෙනකොට අපි කිසිසේත්ම තව කෙනෙක්ගේ අයිතිය මුදා ගන්න අපිට අයිතියක් නෑ. හේතුව අපිටම කිසි දෙයක් අයිති නෑ මේ ලෝකේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මේ ලෝකේ කිසි දෙයක් අයිති නෑ. හැබැයි අපි වුණත් බෝධි පූජා කරන්න ගිහිල්ලා බුදුහාමුදුරුව හැමදේම අත්තරලා ඉිටපු බෝගා ගාව ගිහිල්ලා අපි ඉල්ලන්නේ මට හැමදේම දෙන්න කියලා. ලංකාවේ හැටියට ලංකාවේ ජාතිකයෙකුට ලාංකිකෙක් හැටියට මගේ මව්බිම වෙනුවෙන් තනි පුද්ගලයෙක් හැටියට මම ඉස්සල්ලා හරියට මගේ ලංකාවට ඉටු වෙන්න ඕන වගකීම් මම ඉෂ්ට කරනවාද කියලා මම හිතන්න ඕනේ ඉස්සල්ලා තනි පුද්ගලයෙක් හැටියට. මම ලංකාව වෙනුවෙන් මම මොනවද කරලා තියෙන්නේ? ලංකාවේ රූල්ස් මම හරියට පිළිපදිනවද ඉස්සල්ලා එහෙම හැදෙන්න ඕනේ අපි. අපි එහෙම හැදිනම් පස්සේ තමයි මට අයිතියක් තියෙන්නේ තව කෙනෙකුට ඇඟිලි දික් කරන්න. අපි සාමාන්‍යයෙන් ඇඟිල්ලක් දික් කරනකොට ඇඟිලි තුනක් අපේ පැත්තට හැරිලා තියෙනවා. ඒ ඇයි? අනිත් කෙනාට ඇඟිලි දික් කරන්න කලින් උඹේ වැරද්ද ඉස්සලා හදාගනින් කියලා.
තමන්ගේ පෞද්ගලික ආගම් දාමන් තියෙන හැමෝම පිළිපදින් මම Hindu ආගම් අයියා බුද්ධ ආගම ශාජා ඉස්ලාම් ආගම් පිළිපදින් මම විශ්වාස කරන දෙයක් තමයි කවුද හරියට තමන්ගේ ආගම හරි තමන්ගේ සංස්කෘතිය හරියට පිළිපදින්නේ ඒ මිනිස්යා අනිත් ආගමට අනිවාර්යෙන් ගරු කරනවා අනිවාර්යෙන් තවත් ආගමට ගරු කරන අනිත් අනිවාර්යෙන් තම ආගමේ තියෙන දේවල් වලට විශ්වාසය කරලා ඒකට ඉඩ දෙනවා